අනුර ඉෂාරා කියන්නේ මෙරට කලාව තුල සොඳුරු ගමනක් යන ආදරණීය යුවලක් දෙන්නටම ඉන්නවා උරතල් දූපැටියේ මේ ඇය ගැන සත්‍යන්ත පුවත්පතකට ඇය කිව් කතාවයි චූටි දුවක් කිව්වහම ડોක්ටර්ස්ලාට වැරදිලාලු අද ඉෂාරායි අනුරයි පුංචි දියණියකගේ දෙමව්පියන් දැන් දුවට අවුරුදු 5කටත් ළඟයි හැබැයි කුළුඳුලේ ඉපදුණු මේ පුංචි දියණිය කුසේ ඉදදීනම් ඉෂාරා ආශාවෙන් ඉඳලා තියෙන්නේ පුතෙක්ලු අම්මා පුතෙක්ව පැතුවත් තාත්තා නම් පැතුවේ දුවෙක්ලු ඔන්න ඉතින් වෛද්‍යවරුන් මාස ගණනක් තිස්සේ ඉෂාරාට ස්කෑන් පරීක්ෂණයක් කරලා ડોක්ටර් ස්කෑන් එක බලලා ඔයාට චූටි දුවෙක් කියලා කිව්වා අනුර නම් ගොඩක් සතුටු වුණා හැබැයි ගෙදර ඇවිල්ලා මං අනුරට කිව්වේ ડોක්ටර්ස්ලට වැරදිලා ඇති හරියට පේන්නේ නැතුව ඇති කියලායි කොහොම හරි ඉතින් අපිට දුවෙක් තමයි ඉපදුනේ හැබැයි දැන් නම් චූටි දුව තමයි අනුරගේ මගේ ලෝකෙම වෙලා තියෙන්නේ දැන් ඉෂාරා ආයුර්වේද වෛද්‍යවරියක් හැබැයි උපාධිය සම්පූර්ණ කරන්න ටික කාලයක් ගියා කියලායි ඉෂාරා කියන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක් විදිහට ඉගෙනගත් කාලෙදී ඇය ඉතා ජනප්‍රිය කලාකාරියක් එක දිගට නිර්මාණ වලට ආරාධනාත් ලැබිලා සමහර දිනවල එක වෙලාවකට රූපවාහිනී නාලිකා කිහිපයකම ඉෂාරා රඟපාන ටෙලි නාට්‍ය විකාශයත් වෙලා ඒ නිසාම අධ්‍යාපන කටයුතු මදක් ප්‍රමාද වුණා කියලායි ඉෂාරා කියන්නේ කොහොමින් කොහොම හරි අද වෙද්දි ඇය ආයුර්වේද වෛද්‍ය උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් කළ ආයුර්වේද වෛද්‍යවරියක් ඔන්න ඉතින් උපාධි සහතිකයේ දුන් උත්සවයේ තිබිලා තියෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඒ වෙලාවේ ඇගේ පුංචි දෝනිට මාස 3යිලු අම්මගේ මව්කිරි බොන පුංචි පැටියෙක් හැබැයි ඉතින් උත්සවයට චූටි දෝනිව අරන් යන්න බැහැනේ මාස 3ේදී චූටි දුවට මගේ කිරි විතරයි දුන්නේ ඒ වෙද්දී එයා මං නැතුව කොහෙවත් එළියටවත් ගිහින් නැහැ මම එයාව දාලා කොහෙවත් ගිහින් තිබුණෙත් නැහැ හැබැයි ඉතින් උත්සවයට දුවව එක්කරයි යන්න බෑ ඒ නිසා මගේ කිරි බෝතල් වලට දෝලා සීතකරණේ තියලා තමයි එදා මං උත්සවයට ගියේ එදා දුවව අනුරගේ අම්මා බලාගත්තා අනේ කොච්චර සතුටුදායක දවසක් වුණත් දුවව තනියම දාලා යන නිසා මම දුකෙන් හිටියේ ඒ තමයි දුවව තනියම දාලා අපි එළියට ගිය මුල්ම දවස චූටි දූ අද ලදරු පාසල් යනවා දැන් නම් එයා අඬන්නේ හැම නැහැලු හරිම ආසාවෙන් ලදරු පාසල් යනවලු හැබැයි ලදරු පාසල් ගිය මුල් කාලෙදී දුව විතරක් නෙවෙයි අම්මත් ඇඬුවා කියලායි ආරංචිය චූටි දූ අපිත් එක්ක හරි එකතුයි මායි අනුරයි ගෙදර ඉන්නවා නම් දුව ඊට වඩා දෙයක් නැහැ කොවිඩ් කාලෙදී අපි දෙන්නා ගෙදරම හිටපු නිසා දුව අපිට තවත් ලං වුණා ඔය අතරේ තමයි දුවව අපි නර්සරි දැම්මේ අම්මෝ ඒක නම් එකම යුද්ධයක් පළවෙනි දවසේ ඉඳන් සති ගාණක් යනකම් දුව ඇඬුවා මයි අනුරයි දුවව නර්සරි දාලා තාප්පෙන් එළියට වෙලා එයාගේ පන්තිය ඇරෙනකල් බලාගෙන හිටියා ඒ ඉදිද්දී දුව අඬන සද්දය අපට හොඳටම ඇහුණා ඒ වෙලාවේ එයා විතරක් නෙවෙයි මාත් ඇඬුවා දැන් නම් එයා හරි ආසාවෙන් නර්සරි යනවා එහෙම තමයි දේශයේ පුවත්පතත් එක්ක මේ ආදරණීය රංගන ශිල්පිනිය ඇගේ ආදරණීය චූටි දෝනි ගැන විස්තර කරලා තිබුණේ सब्सक्राइब कर लेना तब मिन्न में बटन क्लिक कर ला अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल ये देखो तूने नवतम वीडियो के ना उपर ऐसे नींद देने के नहीं मैं क्या वाला बनूं